එක ඡේද පොත් විකුණන නිසා දැන් ගහලා ඒ ඡේද පොත්වල තියෙන එකක් අනිවාර්ය විභාගෙට එනවා කියලා කියන නිසා දැන් එහෙම කියන සමහර ඉස්සර අපි ඇත්තට මෙහෙම අනුමාන කරා එහෙම ආවා. හොඳේ. ඒ වුණාට ඒ හේතුව නිසාම දැන් එහෙම ඡේද වලින් දෙන්නේ නැහැ. හොඳේ. ඉස්සර නම් එහෙම දුන්නා. ඒ ඡේද පොත් සහ සමහර ඡේද පොත් විකුණන අය හිටපු විභාග කොමසාරිස්තුමෙකුත් කියලා තියෙනවා මේ පොත් විකුණලා මේ පොත්වල තියෙන ඡේදකින් තමයි එන්නේ කියලා. ඉස්සර එහෙම ආවා. ඒ නිසා අපි දැන් එහෙම ඡේද දෙන්නේ නැහැ. අපිට ඒ නිසා ගෙස් කරන්න බෑ මොනවයිද කියලා. ඒ නිසා අපි ඉතින් පොත්වල තියෙන ඡේද ඇසුරෙන් තමයි අපිට පිළිතුරු සපයන්න උත්සාහ කරන්නේ. පළවෙනි ප්‍රශ්න. වෙදකමට ප්‍රසිද්ධ වෙද මහතුරු වාසය කළේ කොහෙද? කොහෙද? කියන්න බලන්න. කොහෙද වාසය කළේ? මින්නේරි ගම්බල කියන වචනේ හැර වෙන මොකක්වත් ලියලා තියෙන්න බෑ. තිබ්බොත් බැරද. හරි. මින්නේරි ගම්බල විසූහ කියන්නත් බෑ. එහෙම තිබ්බොත් ඒත් බැරද. හරි. ඊළඟ ප්‍රශ්න. මොකක්ද? ප්‍රකට. ඒවා නම් බොහොම දන්නවනේ. ප්‍රකට කියන එකට මේකේ තියෙන සමානාර්ථ පදේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ. ඒවා අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ දේවල්. ඒවා ගොඩක් අයගේ වරදින්නේ නැති දේවල්. හොඳේ. ඊළඟට ප්‍රාණවාචී බහුවචන නාම පදයක් මේකේ. දැන් මෙහෙම පටල ගන්න පුළුවන් ප්රාණවාචී බහුවචන නාම පද කිව්වා. මොකක්ද මේකේ තියෙන ප්‍රාණවාචී බහුවචන නාම පද? එකක් නෙමෙයි දෙකක් තුනක් තියෙනවා. වෛද්‍යවරු මොකක්ද? වෛද්‍යවරු දේ අවෛද්‍යවරු. හරි. වෙන මේ වෙද මහත්තුරු කියන්න පුළුවන් ඈ. වෙද මහත්තුරු. ඕකේ. හරි. ඊළඟ පාපල තුනක් පමණක් ඉදී ඇති වචනයක් මොකක්ද? පුරුදු පුරුදු පුරුදු. ආයිට් වෙරි ගුඩ්. පුරුදු. දැන් මම හිතන්නේ මේ ඉල්ලම් අහන්නේ නැති වෙයි ඉතින් ප්‍රශ්න වල. හොඳයි. වෛද්‍යවරු ළඟ තිබූ යහපුරුදු දුන්න ඔය වගේ දේවල් තමයි වැඩියෙන් අහන්නේ. වෛද්‍යවරු ළඟ තිබූ යහපුරුදු. දැන් මේක හොයලා ලියන්න වෙයි. මොකක්ද? ඈ මොකද්ද? වෛද්‍යවරු ළඟ තිබූ යහපුරුද්ද. යහපුරුදු කීපයක් මෙතන තියෙනවානේ. මොකද්ද ළමයි? කාරුණික වීම ඔව්, ඉතින් මේකත් වැරදි නෑනේ. කාරුණික වීම යහපුරුද්දක් තමයි. ආහා. වෙන වෙදගම් වෙදකම සතයකුද අය නොකිරීමට නොකිරීමට කියලා ලිව්වොත් හරිද? මේ ප්‍රශ්නෙට උත්තරේ එනවාද? මොකක්ද වෙන්නේ නේද? ලෙස නොකිරීම අන්න රයිට්. වෙරි ගුඩ්. ආන් එහෙම අවබෝධයෙන් ඉන්න ඕන. වෙදකම සතේකුදු අය නොකිරීම. එතකොට නොකිරීමට ඡේද තිබ්බාට ප්‍රශ්නෙට පිළිතුරු ගලපද්දී අපි ගලවලා වෙනම ගන්න වෙනවා. වෙරි ගුඩ්. වෙන තව තියෙනවද? රයිට්. හොඳයි. මොකක්ද? පින්සලකා වෙදකම කෙරුණේ පින් සලකා කිව්වහම එතනින් එහාට මේ මේ නෑනේ උත්තරේ. සම්පූර්ණ නෑනේ. එතකොට පින් සලකා වෙදකම් කිරීම එහෙම ගලපන්න ඕනේ නැත්තම් බෑ. බෑ. එහෙම නෑ උත්තරේ. ඔව් කියන්න.
ලෙඩා වෙසෙන ගමට ගොස් වෙදකම් කිරීම. අන්නහරි අන්නහරි එහෙම ලියන්න පුළුවන්. ලෙඩා වෙසෙන ගමට ගොස් වෙදකම් කිරීම යහපුරුද්ද. හොඳයි ගුඩ්. හරි අපි ඊට වඩා දේවල් නැහැ. ඊළඟ මුළු ශරීරය යන තනි වචනයක් මේකේ තියෙනවා. මොකක්ද? සර්වාංග 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 right. ප්‍රාණවාචී ඒක වචන පුරුෂලිංග නාම පදයක්. පණ තියෙන්නත් ඕන, ඒක වචන වෙන්නත් ඕන, පුරුෂලිංග වෙන්නත් ඕන. ඒක වචන ගැහැනු බෑ, බහු වචනයි, පුරුෂලිංගත් නෙමෙයි. ඒක වචන නම් මිනිස්සු ගන්නත් බෑ, ළමයි ගන්නත් බෑ. ප්‍රාණවාචී ඒක එළදෙන ගන්න බෑ, පුරුෂලිංග. එහෙනම් මොකද උත්තරේ? නරිය දී ඇති වචන කල්ප අර්ථවත් වාක්‍යයක් හදන්න. මොකක්ද කියන්නේ? ප්‍රදර්ශනය ස්වල්ප වේලාවකින් ආරම්භ විය. ප්‍රදර්ශනය ස්වල්ප වේලාවකින් ආරම්භ විය. ඕක වෙන විදිහකට කළොත් ඔව් කියන්නේ. ස්වල්ප වේලාවකින් ප්‍රදර්ශනය ආරම්භ විය. ඕකේ එකක් හරි, කිසි වරද්දක් නැහැ. හරියටම හරි. හොඳයි. එක් එක් වගන්තිල උත්තාඛ්‍යාත සම්බන්ධ නිවැරදි නම් හරි ලකුණ, වැරදි නම් වැරදි ලකුණද ඉදිරියෙන් ඇති වරහන්වල යොදන්න. මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් හැකියාව ඉතාම වැඩි. හොඳේ. ඌ ගස්වල දලුකොළ කෑවාය. මොකද කියන්නේ? වැරදි. වැරදි. ඌ කියන්නේ පිළිමු විදියට තමයි සලකන්නේ නේද? වැරදි. මිදුලේ උදුපියලිය වවා තිබුණි. හරි හරි වැරද්දක් නෑ. ඔව්හු සතුන්ට කරුණාව දක්වති. හරි ඔව් වැරද්දක් නෑ. බොහෝ දෙනා කොරෝනා රෝගයට බියක් දක්වති. හරි වැරදි. හරි හරි හරි. එහෙම තිබෙනවා නම් හරි. රයිට්. ගැලපෙන විරාම ලකුණු යොදා. පුතේ පුතේ එහෙම ආමන්ත්‍රණයක් නේ. ආමන්ත්‍රණයකට පස්සේ මොකද දාන්නේ? ක්‍රමාවක්. පුතේ කියන තැන කොමාව තියෙනවා. හොඳේ. පුතේ කියන තැන කොමාව තියෙනවා. උනන්දුවෙන් වැඩ කරන්න තිත, නැවතීමේ තිත. හරිනේ. මම පාඩම් කරමි. අක්කා කීවාය. මොකද කියන්නේ? මම පාඩම් කරමි කියන තැනට වෙන ගාලු උඩුකල කොඩා කොමාව කියන තිතක් තියෙනවා. මම පාඩම් කරමි කියන එක යුගල උඩු කොමාවල අක්කා කීවා ඇතිත. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම පාඩම් කරමි කියලා තිත තියෙනවද කියලා මට ගැටලුවක්. මොකද කියන්නේ? ඈ මේකෙදී එක එක ගුරුවරු එක එක විදියට ගන්නවනේ. හොඳේ. ඔයාලට කියන්නේ කොහමද කියන්න? මේ උභාගයට આવොත් ඉවරයිද? හ්ම් මොකද කියන්නේ? මේකට සාමාන්‍ය සිංහල ලේඛන රීතිය පොතේ මේ උගන්වන්න කියලා තියෙන තැන පිටක් තියලා නැහැ. හොඳේ. හැබැයි ඉතින් පොතේ තිත තියෙනවා. නිසා මම කියන්නේ තිත තියන්න එපා. පොතේ තියෙන තියෙන නිසා පොතේ උපුටාගත් ඡේදයක් දුන්නොත් බොහෝ විට තිත තියෙන්නත් පුළුවන්. හොඳේ. මම නම් කියන්නේ තියන්න එපා කියලා. රයිට්. අනුන් රවටන්නට පුළුවන් තමන් රවටීම. මොකක්ද? ආඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ. ආ එතකොට මේ ආඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ කියලා ලියද්දී ආඩි හරියට ලියන්න ඕන, කැඳ හරියට හැලිය වගේ. කිසිම වරද්දක් වෙන්න බෑ. ඔය විදිහටම තිබ්බොත් හරිදාවා.
විමසීමක තුර යමක් කිරීම කළුවා මාර පන් ගියා වගේ. හොඳයි. ලේඛන වහරට හරවා ලියන්න. ළමයි සතුටින් නිවස් බලා යනවා. මොකද ළමයි වෙන්න ඕන? සතුටින් නිවස් බලා යති. වෙරි ගුඩ්. ළමයි සතුටින් නිවස් බලා යති. මම පොත් කියවීමට ආසා කරනවා. මම පොත් කියවීමට ආසා කරමි. ගුඩ්. හොඳයි. ඉගෙන ගන්නත් ආසා කරනවා නේද? ගොඩක් අය ඉගෙන ගන්න ආසා කරන්නේ නැහැ උනාට. ඔව් හෙලෝ. මේ මොනාද මේ ප්‍රස්තාව පිරුළු ඉඟිවැකි ලියද්දි මේ මොනාද අනිවාර්යයෙන්ම තිත තියන්න ඕනද? පස්තා පිරුළු ඉඟිවැකි ලියද්දි තිතක් නැහැ නේද කොහෙවත්? තියනවද? නෑ ඒක තමයි. නෑ 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 ඒක එහෙම එකක් මට මතක හැටියට ගුරුවරුන් පුතේත් එහෙම එකක් නෑ. ඒක චෙක් කරලා බලන්න ඕන තමයි කතා බලන්න. පොඩ්ඩක් බලන්න. ඒක ගුරුවත් පොතේ තිබෙනවා නම් ගන්න නම් තිබෙන්නේ නෑ මට මතක හැටියට. ඒක බලන්න. ඒක හොඳ කතාවක් කියලා මම බලන්න. හරි. ඔහු පරිගණකයක්. පරිගණකයක් කියනක මේක. බිමට වැටුනි මේක. වැටුනි, කැඩුනි, බිඳුනි, සිඳුනි, පුදන්ත එහෙම ක්‍රියාපද වෙනස් වෙද්දී අනිවාර්යෙන් අකණයන්න ඕනේ තමයි. right පහසුම වාක්‍ය අතීත කාලයට හරවා ලියන්න. සර් ඔව් කියන්න. ඒක මිස්තන මත ලියන්න කියලා තියෙන්නේ. හිස්තනෙහි ලියන්න කිසරු. හිස්තනෙහි ලියන්න කියන එක ඔබ ඉරියතර තිබුත් වැරදි. ඔබ මේක හිස්තන මත ලියලා තියෙන්න ඕන නැත්තම් වැරදි. හරි ආයක හරි. වෙරි ගුඩ් වෙරි ගුඩ්. හොඳයි. හොඳයි. හිස්තන මත ලියලා ඉරුකුත් ගහලා තිබුත් උතර වැරදි. අපි දක්ෂ ළමයි පඬිතුක වැඩි නිසා ඔය දෙකම කරනවා. මොකෙන් හරි කමන්නේ හරියන්නේ කියලා හිතාගෙන මේක බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්. තේරීමේ තරඟ විභාගයක්. තේරීමේ තරඟ විභාගයේදී තමන්ගේ වැරදි වලට ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒ නිසා කරන්න කියලා තියෙන දේම කරන්න. සඳමාලි ගීත ගායනා කරයි. එනම් මෙන්න මේ කරයි කියන ක්‍රියාපදයේ තමයි අතීත කාලයට හරවන්න ඕන. ගොඩක් අය කෙරුවේ කියලා කෙරුවායි කියලා ක්‍රියාපද ලියනවා. සම්පූර්ණයෙන් වැරදි. එන මොකද්ද ලියන්නේ? සඳමාලි ගීත ගායන කලාය. කලාය කියලා තියෙන්න ඕන. ය ඇත්තින් ඕන. ලා මුද්දි වෙන්නත් ඕන. කෙරුවක් වෙනවා ආයෙදි කිසිසේත් හරි දෙන්නේ නැහැ. ඒකට මතක තියාගන්න. අවශ්‍ය නම් විරුද්ධාර්ථ පදේ අනවශ්‍ය. 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 පුහුණු නම් නුපුහුණු. නුපුහුණු කියලා නුපුහුණු නුයන්න නුයන්න මුලට දැම්මම හරි එක දාම්පති වෙන්න ඕන. හරිද? පීකොක් කියන්නේ මොනවා? පීකොක් කියන්නේ මොනවා? පැරට් කියන්නේ ගිරවා. මේ දෙකම අපිට ඉතාම සමීප වචන. ඔය වගේ වචන තමයි විභාගෙට බොහෝ විට අහන්නේ. දැන් හැබැයි ඉස්සර වගේ නෙවෙයි. ඉංග්‍රීසි ඔබ පහවස්සේ ඉගෙන ගන්න pupils book එකේ තියෙන දේවලු, workbook එකේ තියෙන දේවලු එක වචනයක් හෝ අනිවාර්යෙන් paper එකට දාන්න. හොඳේ? ඒ නිසා එකක් චුට්ටක් ඔබ බලා ගන්න වෙනවා. මෙයාට කියන්නේ මංකි නේද ළමයි? Hello. Spelling කියන්නේ MON. කියන් මංකි. හෙලෝ. ස්පෙලින් කියන්. හෙලෝ. බල්මේ. හෙලෝ. MON KY KY නෑ. KEY. KEY ආයි පහර. හරි. මෙයාට මොකද්ද කියන්නේ ළමයි? ගොළු බෙල්ලට. ආ
විභාග ඇහුවොත් ඉවරයි. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා අහලා කමන්නේ මට කියන්න. ඔබ හොයාගන්න. මොකද්ද ගොළු බෙල්ලට කියන ඉංග්‍රීසි වචනේ? Snail. ස්නේල් අකුරු කියන්නේ S N A I A I L. S මොකද S? N A I L. L. Right, okay, good. හොඳයි. මේක වචන කල්පල හරියට කියන්න බලන්න. මොකද I am very big. I am very big can. මම ඉතා එලා මම ඉතා big one big big එලා මොකද්ද මම ඉතා විශාලයි විශාලයි good ඊළඟ මේක ගලපලක් කියන්න මට how old are you how old are you මොකද්ද how old are you කියන්නේ ඔබේ වයස කීයද ඔබේ වයස කීයද 16 කියන්නේ දෙමළෙන් කීයද 16 16 දහසේ කියලා සිංහල වචනේ ලියන්න තමයි තියෙන්නේ දහසේ කියලා ලියන්න හොදේ පූසා කොහෙද කොහොමද දෙමළෙන් කියන්නේ පුනේ යෙන්ගේ පුනේ එංගි පුනේ එංගි ඕකේ ගුඩ් අර 25071 සංඛ්‍යා 25000 25000 71 සිය ස්ථානට අගයක් නැහැ 25යි 0.7යි 1 කුඩාම සංඛ්‍යාව 1000 459 සර් ඔව් අර ඉංග්‍රීසි වල how old are you කියලා තිබ්බේ ඔව් එන්නේ ඒක ප්‍රශ්නාර්ථ ලකුණ අනිවාර්යෙන් ඕනද මේකේ ඒ නිසාම දාන්න ඕනේ මේක නැති නිසා දාන්න ඕනේ හොඳේ ඒක දැම්මොත් ප්‍රශ්නයක් ද කියලා ගැටලුවක් තියෙන්න පුළුවන් මේක නෑ නේ නිසා ඔබට ඒක අලුතෙන් දාන්න කතාවක් නැහැ ඔබට ඉංග්‍රීසියෙන් ලියන්න කිව්වොත් ඔබේ වයස කීයද කියලා ලියන්න කිව්වොත් සිංහලෙන් දීලා ඒක අනිවාර්යෙන් ප්‍රශ්නාත් ලකුණු තියෙනවනේ එතකොට ඔබ ඉංග්‍රීසියෙන් ලියන එකේ ප්‍රශ්නාත් ලකුණු දාන්න ඕනේ මේකේ ප්‍රශ්නාත් ලකුණු නැති නිසා බලුතේ ප්‍රශ්නාත් ලකුණු දාන්න ඕනේ හොඳේ හරි හරි හොඳයි ඊළඟ ඉලක්කමින් 8 ඉලක්කමින් නිරූපිතාගේ 8000 වන සංඛ්‍යාව මොකක්ද 8716 හොඳයි ගුඩ් සමමිතික රේඛා හතරක් අඳින්න මේ තියෙන්නේ සම චතුරස්‍රයක් ඔබ සමමිතික රේඛා අඳින හැටි දන්නවා සමචතුරස්‍රය තියෙනවා විකර්ණ දිගේ සමමිතික රේඛා දෙකක් ඊට පස්සේ මේ විදිහට දැන් මුල් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන පොදු තුනක් තියෙන නිසා බෙදීම සම්බන්ධයෙන් ඔබ දල වශයෙන් අරගෙන තියෙනවා හරි මේ රේඛා මෙහෙම එළියට පැනනවා කියලා ප්‍රශ්නකුත් නෑ හොඳේ එහෙම කවුරුතක එහෙමත් හරි දුන්නා එළියට පැනනවා කියලා සමමිතික රේඛාව එහෙම කැටලුවක් වෙන්නේ හරි හොඳයි මම ආයේ සම්මිතික රේඛා යන කුමක්ද කියලා උගන්වන්න යන්නේ ඒක අපි උගන්වලා කියනවා ඔය දැන් මෙතන ඉන්න අයගෙන් ඇහුවොත් මේ ගොඩක් අය සම්මිතික රේඛාවක් කියන්නේ මොකක්ද කියලා ඇහුවට දන්නේ නැහැ හරි සර් කඩිරි වලින් නේද අඳින්නේ යස් 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 මට ඒකම තේරුණා කඩිරි වලින් දා අඳින්නේ හරි හරි කඩිරි නැතත් මම විභාගෙදී හරි දෙනවා නමුත් ඔබ කඩිරි වලින් අඳින්න තමයි වඩාත්ම හොඳ වඩාත්ම හොඳ ඒක හොඳ ෆයිට් වෙරි ගුඩ් හරි
හරි මෙන්න මේකේ මේක ඉවර වෙන්නේ 8 පටන් ගන්න 2. ඒ නිසා මේ පැන්සල දිග කීය 8ද? ඈ නෑ එහෙනම් 8 2ක් ගියාම කීයද? 6යි 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 හොඳයි good. අපිට ඕන නම් මෙහෙම ගණන් කරලා ගන්න පුළුවන්. 3යි 4යි 5යි 6යි කියලා ගන්න පුළුවන්. හරි right. වෙළෙන්ද විසින් මාස 4ක් තුළ විකුණන ලද සහල් කිලෝග්‍රෑම් ප්‍රමාණය පිළිබඳ තොරතුරු මේකෙ දැක්වෙනවා. ජනවාරි හා මාර්තු මාසවල විකුණු මුළු සහල් ප්‍රමාණය මම එකතු කරන්නේ, ඔබ මට එකතු කරලා කියන්න. සෝරි, මොකද්ද මාස දෙක? ජනවාරි හා මාර්තු, ජනවාරි හා මාර්තු විකුණු සහල් ප්‍රමාණය එකතු කියන්න, එකතු කරලා උත්තරේ. 3402 3402 තමයි ඊළඟ ප්‍රශ්නේ. පෙබරවාරි මාසයට වඩා අප්‍රේල් මාසෙ, පෙබරවාරි මාසයට වඩා අප්‍රේල් මාසෙ විකුණන ලද සහල් ප්‍රමාණය. එතකොට 2590 1519 අඩු කරලා මට උත්තරේ කියන්න. 1071 මේ ඔය බැරි නම් ඉතින් පහ වසර නොලියා ඉන්න ඕන. හොඳේ රයිට්. පෙරවුරු 12:45 මම හැමදාම මේ කවදාාරණය කරන එකක් වරද්ද ගන්න තැන. කොච්චර කිව්වත් හැදෙන්නේ නැහැ. දවසක් ආරම්භ වෙලා මිනිත්තු 45ක් ගත වුණා විතරයි. එහෙනම් පැය 24 ඔරලෝසුවෙන් කියන්නේ 0.2යි 32යි 45. කාගේද හරි? සර් අහිතගේ හරි. ඔය සමහරු මේකට ඔච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. දාන්නෙම වැරදි ආගෙන. කිලෝ 4යි ග්‍රෑම් 500 කී එක මල්ලකට 500 බැගින් මලු කීයක් හදන්න පුළුවන්ද? කිලෝ එකට 500 මලු දෙකක් තිබෙනවා. එතකොට කිලෝ 4ට 8ක් තියෙනවා. අර 500ත් එක්ක මලු 9ක් හදන්න පුළුවන්. එකක මිල 49 බැගින් වන අභ්‍යාස පොත් 9ක්. 49 9 වැඩි කරලා පරිපූර්ණ කියන්නේ 441. හරි රයිට්. 1000ෙන් අඩු කරන්න ඒක 550 59. තිබෙනවා. හරි මේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු තියන්නේ සේරම රචනාවට අපි අතාරිනුකො. අනිත් ලකුණු සේරම තියෙන්න ඕන. හොඳයි, එච්චරම්ම ගත්ත හැකි. නෑ, රුපියල් නැත්තම් වැඩිනේ. ඔව්, දැන් මෙතන ඒකකේ නෑනේ. ඒ නිසා ඔබ ඒකකේ දාන්න ඕන. විභාගෙදි බොහෝ විට ඒකකේ දෙනවා. එතකොට ඔබ ඒකකේ අලුතෙන් ලියන්න එපා. එතකොට ඔබ ඒකකේ අලුතෙන් ලිව්වොත් ඔබට ලකුණු හම්බ වෙන්නේ නෑ. ඒකකේ දීලා නැත්තම් ඔබට කැමති ඒකකයක් පාවිච්චි කරලා දාන්න පුළුවන්. සතෝලින් දාන්න පුළුවන් ඕන, රුපියල් සතෝලින් දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ, තියෙන්න ඕන අනිවාර්යයෙන්. සේපාල යම් ස්ථානයක සිට දකුණු දිශාවට මීටර් 10ක්. අපි කිව්වොත් මෙතන දකුණට මීටර් 10ක් ගිහලා ඕකේ වම් අත පැත්තට. ඒතකොට වම් අත පැත්තට හැරෙනවා කියන්නේ මේ පැත්තට. හොඳේ, අනේ අනිත් පැත්තේ තොල්සර. මෙතන ඉඳලා මීටර් 10ක් ගිහිල්ලා එතකොට වම් අත පැත්තට හැරෙනවා කියන්නේ මෙන්න මේ අත පැත්තට හැරෙන්න ඕන. වම් අත පැත්තට හැරි මීටර් 10ක් යනවා. ගිහිල්ලා එතන සිට උතුරු දිශාවට ආයේ මීටර් 10ක් යනවා.
ඔහු සිටින්නේ ගමන් ආරම්භ කළ ස්ථානයේ කුමන දිශාවෙන්ද? මේකට මොන පැත්තෙන්ද කියලා අහන්න. මොන පැත්තේ දාන්න? මොන පැත්තේ දින්න? නැගෙනහිර. නැහැ, ඔහු සිටින්නේ ගමන ආරම්භ කළ ස්ථානයේ කුමන දිශාවෙන්ද? හා, ගමන ආරම්භ කළ ස්ථානයේ නැගෙනහිර දිශාවෙන් තමයි. හරි. ඕකේ. ගුඩ්. හොඳයි. සිසු කණ්ඩායමක් වඩාත්ම කැමති පළතුරු වර්ග පිළිබඳ තොරතුරු පහත ප්‍රස්තාර නිරූපණය වේ. දියුණු වලට කැමති ළමයි සංඛ්‍යාව අඹ වලට කැමති සිසුන් සංඛ්‍යාවට කොපමණ වැඩි? දියුණු වලට කැමති අය දියුණු වලට කැමති 18යි. අඹ වලට කැමති සිසුන් සංඛ්‍යාවට වඩා අඹ වලට කැමති සිසුන් සංඛ්‍යාව කියදද? 12ද 13ද? 13. 13යි. මේ 18ෙන් 13ක් ගියාම කීයද? 5යි. 5යි. පහයි. ගුඩ්. පහ තමයි උත්තරේ. හොඳයි. කණ්ඩායමේ සිටපු ළමයි ගණන පළවෙනි එකේ 13යි. ඊළඟ 6යි. ඊළඟ 18යි. ඊළඟ 4යි. 13යි 6යි 19යි. 19යි අපි මේ 4 එකතු කරොත් 23යි. 23ට මේ 10 එකතු කරොත් 33යි. 33ට 8ක් එකතු කරොත් කීයද? 40. එක 33ට 8ක් එකතු කරන්න කලින් 30ට 8ක් එකතු කරන 38යි. ඒකට 3ක් එකතු කරපුවාම 41 කියලා උත්තරේ එනවා. හොඳයි. ගුඩ්. බනිස්කෙඩි 824ක් එක පෙට්ටියක 4 බැගින් පෙට්ටියල අසුරන ලදී. 824 බෙදන්න 4. කියන්න. 206. 206. ආයේ බෙදීම උගන්වන්න යන්නේ මම. ඒ ඔබ දන්නවා. ජලය ලීටර් 14ක් මිලිලීටර් 900ක් පිරවේ හැකි ටැංකිය. අපර වල සෝ. ජලය ලීටර් 14ක් සහ මිලිලීටර් 900ක් පිරවේ හැකි ටැංකියක හතරෙන් එකක් ජලයෙන් පුරවා තිබුණු ටැංකියේ සම්පූර්ණ පිරවීමටව උච්චතර. හා. එහෙනම් අපි ලීටර 14ක් සහ මිලිලීටර 900ක්. කියන්නේ හතරෙන් එකක් පිරලා තිබ්බේ. එහෙනම් අහන්නේ ටැංකියේ සම්පූර්ණ පිරවීමටව උච්චතර දාන්න ඕනේ. එහෙනම් අපි මේ 14900ට මොකද කරන්නේ ඉස්සෙල්ලා? ලීටර රේට මිලිලීටර 10යි නะ. ලීටර 14ක් කියන්නේ 14000යි. 14900ක් අල්ලන ටැංකිය. මොකද කරන්නේ? බෙදනවා හතරෙන්. හතරෙන් බෙදමු. 14900 හතරෙන් බෙදන්න. 3725යි. 14ට 4 වුණා 3යි. 3 වරක් 4 12යි. 2ක් 3යි. 29ට 4 වරක් 7 28යි. 1ක් ඉතුරුයි. ඊට පස්සේ විතරේ බිඳුව ගත්තා 2යි. 2 වරක් 4 8යි. ඊට පස්සේ 2ක් ඉතුරුයි 25යි. කීරිගේ 3725. හා, ඒකේ 4න් එකක් තමයි 3725ක් කියන්නේ. ඒකට 4න් එකක් පිරවිලා තිබුණා නම් ටැංකියේ තව පුරවන්න අවශ්‍ය ප්‍රමාණය වෙන 3725 කියන දුණ කරන්න ඕන ළමයි. 3. හා, 3725 තුනෙන් ගුණ කරලා කියන්නේ 11.75. 11 ලීටර් මිලිලීටර් 700 175. ආ, ඉන්න කීවෙනි ප්‍රශ්නේද? ආ, අපි කීයද ගුණ කරන්න? 3700 25 තුනෙන්නේ 75. මෙතන කෙලින්ම 25 වතුන 75යි. 4 3 21යි. 2ක් ඉතුරුයි. 3 4 3 9යි. 2 11යි. ඊට උතුරේ 11175. එතකොට ලීටර කීයද? 11යි. මිලිලීටර 175. ගුඩ්. පහත රූපයෙන් 5න් 2ක් පාඩ කරන්න කිව්වහම මේක ඕනෑම කොටු වලින් ගත්තොත් කොටු දෙකක් පාඩ කරලා තිබ්බොත් හරි.
ත්‍රිකෝණ වලින් ගත්තොත් කීයද පාඩ කරන්න ඕන? හතරක්. හතරක්. ඔක උගන්නන්න ඕනේ නැහැ, ඔක ඔබ දන්නවා හොඳේ. රයිට්. මාලිමාව. මේ දවස්වල මාලිමාව ගැන කතා කරන්නත් බැහැ නේද ළමයි? මාලිමාව ගැන දන්නවනේ? ඇලව. හෙලෝ. දන්නවා සර්. දන්නා, ඒක තමයි, ඒක තමයි. මාලිමාව ගැන හොඳට දැනගන්න හොඳේ. හරි. මාලිමාව භාවිතා කරන්නේ මොකේදද? ගමන් දිශාව සොයා ගැනීමට. ගමන් දිශාව සොයා ගැනීම. ශ්‍රී ලංකාවේ ගමන් දිශාව සොයා ගැනීමට තමයි දැන් මේක පාවිච්චි කරලා තියෙන්නේ. හොඳේ. හරි. හොඳයි. රයිට්. මාලිමාවේ රතු පැහැති ඊස හැම විටම තියෙන පහර. උතුරට යොමු වී පවති. උතුරට යොමු වී පවති. ගුඩ්. මාලිමාව පෙන්වන පින්තූරය. පළවෙනි පිළිතුර. පළවෙනි. ආ, ඒකේ තියෙනවා නේ අර උතුර දකුණ පෙන්වන කතාවක් තියෙනවානේ. ඒ දෙවෙනි පින්තූරේ මොකද්ද ළමයි? ස්ටොප්වොච්. මොකක්ද? විරාම ඝටිකාව. විරාම ඝටිකාව. දුවනායකගේ දුවනායකගේ කාලය මනින්නේ පාවිච්චි කරන්නේ. ආනත තලය. ආනත කියන්නේ සිරසුත් නෑ, තිරසුත් නෑ. මේ විදිහට තියෙන එකක් තමයි ආනත තලය. ආනත තලය වැඩ පහසු කර ගැනීමට පාවිච්චි කරන අංක එක උත්තරය. අපි එතකොට මේ අපිට තේරෙනවා මේ පහ වසරේ කීවෙනි පාඩමද මේ තියෙන්නේ කියලා. හරි. ඊ තලයෙන් පෙන්වා ඇති කොටසට අපි කියන්නේ මොකද්ද? දණ්ඩද, රෝදයේද, කේන්ද්‍රයේද? දණ්ඩ. 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 අක්ෂි දණ්ඩ කියලා කියන්නේ. දණ්ඩ. කපි භාවිතයේ වැඩ පහසු කරන අවස්ථා මේ එකම පාඩමක කැලේ ටිකක් තමයි මේ තියෙන්නේ. හරි. කපි භාවිත ඉතාම පහසු අවස්ථාව මොකක්ද? එක. එකද, දෙකද, තුනද? එක. නෑ, එක නෙමෙයි. මොකක්ද උත්තරේ? දෙක සර්. දෙක කොහොමද වෙන්නේ? තුන. තුන තුන මේක කරලා බලන්න වෙනවා. මෙන්න මේ කප්පි නිසා මේ වස්තුව ඇද ගැනීම ඉතාම සරල වෙලා තියෙනවා. හොඳයි. හරි. දැතිරෝධයකට දැතිරෝධයක් සම්බන්ධ කර ඇති විට ඒ දැතිරෝධය ඊතලයෙන් පෙන්වා ඇති දිශාවට කරකැවෙන විට මේ දැතිරෝධයක අවුරුද්දක හෝ දෙකක තමයි අපි ඇහුවේ. දැතිරෝධයකට දැතිරෝධයක් සම්බන්ධ කරලා තියෙදි ළමයි එක දැතිරෝධයක් කරගෙන පැත්තට විරුද්ධ පැත්ත තමයි අනිත් දැතිරෝධය කරකින්නේ. එතකොට මේ ඉගෙන ගන්න නැත්තම් අහගන්න ඕන. මේක මෙහෙට කරකෙද්දි අනිත් දැතිරෝධය අනිත් පැත්තට කරකිනවා. ඒක එහාට කරකෙද්දි මේක මෙහාට කරකිනවා. එතකොට දැන් මේක මෙහාට කරකෙද්දි මේක අනිත් පැත්තට, මේක මෙහාට, මේක මෙන්න මේ අතර කරකෙද්දි මේ වස්තුව එල්ලලා තියෙන විදිහට, ගැටේ දාලා තියෙන විදිහට මේ වස්තුව ලෙහෙනවද එතනවද? එතනවා. ෂුවර්ද? හොඳට බලන්න එතන විදිහට තියෙන්නේ කියලා. ඈ, මේක මෙහෙට, මේක මෙහෙට, මේක මෙහෙට කරකෙද්දි මේ ලණුව තියෙන විදිහට එතනවද? ඈලම දිගෑරනස දිගෑරන පහලට යන අනිවාර්ය. ඉතින් නෑ, ඉතින් නම් මේ ලණුව තියෙනවනේ මෙන්න මේ පැත්ත. අනිත් පැත්තේ තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මේ ඔය විදිහට මේක මෙහාටදී මේක එතනම වෙනවා. එනිසා ඒකේ තියෙන පැත්ත මත ඩිපෙන්ඩ් වෙනවා. හොඳේ, පහලට යනවා කියන උත්තරේ ගන්න. බල්බේ දැල්වෙන අවස්ථාව මකරෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙදි බල්බේ දැල්වෙන්නේ නැහැ. ඇඹුලුම් කටුව කියන එක යකඩ හෝ වාහනේ තමයි කඩදාසියෙන් විදුලිය ගමන් කරන්නේ නැහැ.
හොඳේ මේ මේ ආසන්න ගමක වීරකොඩි යන කියන ගමේ දිනෙක් මැරුණා. මේ බැකෝ යන්ත්‍රයක් ළමයි වහින වෙලාවක මං හිතන්නේ අයා ඒක සුද්ධ කරමින් ඉන්න විට විදුලිය ජලයේ දිගේ ගමන් කරලා ඇවිල්ලා එයා මරණයට පත් වුණා. ඉතින් අවාසනාවන්ත මරණයක් නිසා විදුලිය වතුර දිගේ ඇවිල්ලා වදින්න පුළුවන්. හැබැයි මකනය හරහා මකනේ රබර් නිසා යන්නේ නැහැ. ඒ නිසා තමයි වාහනයක ගමන් කරන විට වඩා ආරක්ෂිත වෙන්නේ අපිට. රෝදවලින් විදුලිය උඩට ඇදලා ඉන්නේ නැහැ. විදුලි කම්බියක් උඩින් ගියත් අපට හානියක් වෙන්නේ නැත්තේ ඒ නිසා. හොඳේ එතකොට බල්බේ දැල්වෙන්නේ ඇමුණුම් කටුව තියෙන උත්තරය. ඒ කියන්නේ මේක. හරි. බල්බේ දැල්වෙනසේ වයර දැති අවස්ථාව. බල්බේ දැල්වෙන නම් ඒකේ EM අග්‍රයට සහ කඹට වැරෙන්න ඕන. හොඳේ. එතකොට EM අග්‍රයට සහ කඹට දෙකටම වැරෙන අවස්ථාව තමයි අංක 2. මේක ඍණාග්‍රයට ස්පර්ශ වෙන්නේ මේක EM අග්‍රයට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට කඳට වැරයක සම්බන්ධ වෙන්නේ නැහැ. උත්තරේ 2. දණ්ඩ චුම්බකයක් උපේ පෙන්මැති ආකාරයේ ලාපබු විට රතු පැහැති පැත්ත හැම විටම කොහාටද යන්නේ ළමයි? රතු පැහැති පැත්ත හැම විටම ගමන් කරන්නේ කොහෙටද? උතුරු දිශාවට. උතුරු දිශාවට. උතුරු දිශාවට තමයි යන්නේ. චුම්බකවලට ආකර්ෂණය වෙන දෙයක් මොකක්ද? යකඩ. යකඩ. හොඳේ. ඔය අම්මලා සමහර මගුල් ගෙවල් වල යද්දී යකඩ දාගෙන තමයි යන්නේ රත්තරන් වගේ පේන්නේ. ඇත්තටම යකඩද රත්තරන්ද කියලා හොයන්න චුම්බකයක් අරගෙන ගියා නම් අල්ලලා බැලුවා නම් කට්ටියක රත්තරන් හොයන්න පුළුවන්, යකඩ ටික හොයා ගන්න පුළුවන්. කාන්දම් සමනලයා චලනයේ කිරීමේදී යොදාගන්නේ කාන්දම් වල මොන බලයේද කියලා අහන්න. ආකර්ෂණ බලය. yes ආකර්ෂණය නිසා තමයි ඇදෙන්න උත්සාහ කරන්නේ. කාන්දමට ඇදෙන්න උත්සාහ කරන යට තියෙන කාර සමනලයාගේ බඩේ තියෙන යකඩ මොකක් හරි පටිය හරි මොකක් හරි ඇල්පෙනිත් හරි මොකක් හරි ඇතෙන්ට ඇදෙන්න උත්සාහ කරද්දී නූල නිසා ඇදෙන්න බැරුව ගියාම නමුත් ආකර්ෂණය නිසා පහළට වැටෙන්නේ නැතුව සමනලයා කැරකෙන්න උත්සාහ කරන්නේ ඒ නිසා. හරි. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද මේ තියෙන්නේ? පහත විද්‍යුත් චුම්බකයේ පේන්නේ නැහැ අපට හරියට. විද්‍යුත් චුම්බකයක චුම්බක ශක්තිය වැඩි කිරීමට කළ යුතු දේ මොකක්ද කියලා අහනවා. මොකක්ද? වියලි කෝෂ ගණන වැඩි කිරීම. ආ ඒක කරපුවොත් හරිනේ. ඒක එක ක්‍රමයක්. හොඳේ. වියලි කෝෂ ගණන වැඩි කිරීම එක උපක්‍රමයක් තමයි. හොඳයි ගුඩ්. නිරෝගී පෙළ ලබා ගැනීම සඳහා තෝරා නොගත යුතු බීජ වන්නේ? පළදු සහිත බීජ. yes. ත්‍රියාර සංකල්පයට අයත් නොවන්නේ? තුන. ආ ත්‍රියාර කියන්නේ එකක් මොකක්ද? reduce reuse and recycle කියන එක. රීඩින් කියන එක මේ ත්‍රියාර සංකල්පයට අදාළ වෙන්නේ නැහැ. රීඩින් කියන එක තමයි උත්තරේ. මේ අපි භාවිතා කරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ ත්‍රියාර තියෙන්නේ. රිඩියුස් කියන අඩු කරන්න ඕන ප්ලාස්ටික් වගේ දේවල් අඩු කරනවා. රියුස් නැවත පාවිච්චි කරනවා, shopping මුරේ නැවත නැවත පාවිච්චි කරනවා. රීසයිකල් කියන්නේ ඔය අපි පාවිච්චි කරන වීදුරු කඩු නැවත යකඩ වගේ දේවල්, එහෙම නැත්නම් ඔය අපි ගන්න පොත් කවර වගේ දේවල්, ඔය පිටුව කඩදාසි ප්ලාස්ටික් නැවත උණු කරලා නැවත ඒ වගේ දේවල් නේද, ප්ලාස්ටික් බේසන් උණු කරලා ප්ලාස්ටික් කුටු හදන ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හරි. භෝගාවගාවට හිතගෙන සතා කවුද? ගැඩවිලා. මේ ලෝකෙ ඉන්න ඕන මේ මේ ලෝකෙ ඉන්න ඕනම සතෙක් ගැඩවිලා. ගැඩවිල් පණුවා. තා වැඩක සතෙක්. අපි කළු රත්තරන් හදනවා කියලා මොකද්ද සංකල්පකුත් තියෙනවා. ගැඩවිල් පණුවගෙන් ගන්න පොහොර වලින් භෝගාවගාව සරු සාර කර ගන්න පුළුවන්. සාක පරාගෙන උදව් වන සතා? මීමැස්සා. සාක පත්‍ර කා දමන සතා? ගොළු බෙල්ල. කොළු බෙල්ල. ගොයම ගාවට හානි කරන සතා? කීඩෑවා කියන එක. හොඳේ. පියද පේනව අඩුයි ඒක. හොඳේ. පළතුරු වගාවට හානි කරන සතා? පිටිමක් වුණා.
පිටි මකුණා තමයි පේරවල එහෙම ඉන්නවනේ පිටි මකුණා. අස්වැන්න ආරක්ෂා කර ගැනීම සඳහා නොකළ යුත්තකි. මොකක්ද? පියසන ගෝනුදම විවෘතව තැබීම නොකළ යුත්තකි. වහලා තියන්න ඕන නැත්නම් මිනිහ කනවා. වගාවේ ආරක්ෂාව සඳහා යුදාග සාම්ප්‍රදායික ක්‍රමයක් නොවන්නේ කෘමිනාශක දියර භාවිතය. ගසක ටකයක් ගැටකසන අවස්ථාවක් වන්නේ සබුටන් ගස රඹුටන් ගසට එන වවුලන් එලවා දැමීමට නිසා මිනිස්සු එලව ගන්නට නෙමෙයි හොඳ සමහරු එහෙම ගහපු ඇත්තත් හිටියා. අලුතෙන්ම ගිනි තබා ආරම්භ කරන්නේ හේතු කියලා නේ තියෙන්නේ. ඒක හේන කියලා කියන්න ඕන හොඳේ. හේතු කියලා තියෙන්නේ ඕනේ හේන හේන. අලුතෙන්ම ගිනි තබා ආරම්භ කරන හේන හඳුන්වන නම මොකක්ද? නවදලි හේන. නවදලි හේන. හේන් වගාවල වගා කරන භෝගයක් නොවන්නේ කැරට්. නේද? මේවා උඩරට එළවලු වගේ වක්වල දැන් උඩරට නෙමෙයි ලංකාවේ පහතරට පිළිසොල. මේවා හොතට වැවෙනවා උත්තරන් දිස්ත්‍රික්කෙත් හොතට වැවෙනවා කරන්න. හරි. පහත පැන්සල් රඳවන්නේ සාදාගෙන උදාගත හැකි දෙයක් වන්නේ පොල්කටු. පොල්කටු. හේනේ පැලේ මා විඳිනා සුරුක්කම් යන කවියා ජන කවි වර්ගය. තර කවි ගෝණේ කැවිත් මට කරනා නරක්කම්. අනේ අපේ කිරිවදිනා කුරක්කම් නේ. මොකද්ද එතකොට ඒක? කුරක්කම්. කුරක්කම් කවිද ජාතිය තියෙනවනේ. ඔය පාඩම ගුරුවත් පොතේ කියවෙන පාඩමද? හරි, අපි එක පොඩක් එහෙම තියමුකෝ. දියහල්මන භාවිතා කරන්නේ සතුන් පළවා හැදින්නට. හරි, ඔබ දාන්න මම අරකට උත්තරේ කියන්නම්. පොරක්කම් කවිය තමයි මම කියන්නම්. දාන්න WhatsApp එකට. දැන් දාන්න. කෙටිකොන් පාපිල්ලට කෙටි පාපිල්ල කියන්න පුළුවන්ද? කෙටිකොන් පාපිල්ලට කෙටි පාපිල්ල කියන්න පුළුවන්. ඔය කොන් පාපිල්ල, ඇද පාපිල්ල, වක් පාපිල්ල. ඔය කතන්දරේ නේද අහන්නේ? ඔව් සර්. ඔව්. තුන වසරේ විතරයි ඔය පාපිලි වර්ග හඳුන්වා දීම සඳහා කොන් ඇද වක් කියන එක පාවිච්චි කරා. හතර පහ ශ්‍රේණිය වල කිසිම තැනක කොන් පාපිලි ඇද පාපිලි වක් පාපිලි කියන්නේ නැහැ. ඒ නිසා පහෙන් යනකොට කොහොමද කියන්නේ? ඒ නිසා කොන් ඇද වක් කියන එක පාවිච්චි කිරීම අවශ්‍ය නැත. කෙටි පාපිල්ල, දික් පාපිල්ල කියන වචන තියෙනවා නම් ඔච්චර කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිනේ? හරි සර්. එතකොට විභාගෙ ලියන්න ඕනේ මොකද්ද? ගොඩක් දෙනා ඉන්න කරන්නේ.
පෙරවර ප්‍රශ්න අපේකට උත්තරේ කියද්දි හිටියද? ඔව් සර්. උත්තරේ ලැබුණා නේද? කෙටි වක් ඇද කොන් කියන වචන තුන වසර පමණයි තියෙන්නේ. හතර වසර පහ වසර කොහෙවත් නැහැ. එතනින් එහාට වසර වල කොහොමත් නැහැ. ඒ නිසා වඩා නිවැරදි කෙටි පාපිල්ල දික් පාපිල්ල කියන එක ලියන නිසා අය කොන් ඇද වක් අවශ්‍ය නැත. අරනේ right විභාග ලියන්න ඕනේ මොකද්ද? විභාගෙට කොන් ඇද වක් ලියන්න අවශ්‍ය නැත. ඔය පිල්ල හඳුන්වා දීමට තියෙන වචනයක් තමයි ඔය කොම් නදවක් කියන එක. එක වසර දෙක වසරේ එක වසර දෙක වසරේ හල් කිරීමට පොඩිය රැහෙන කියලා කියන්නේ වට ආයේ පොඩිය රැහෙන කියලා උගන්වන්නේ නැහැ. මොනේ? නැත්නම් ඔතන නෝ කියලා චල. ඔතන එක අර හේනේ පැලේ මාවිදිනා සුරුක්කම් ඌරෙක් කැවිත් වටපිට කරති සක්මන්. ඕක ඉතින් පරණ සිලබස් එකේ තිබු වෙන ඔය කවි ඔය ඉඳිහෙල නෙමෙයි. හොඳේ වටට උඩින් ඌල්ලාල මලක්කම් අපේ මගේ කිරි වදිනා කුරක්කම් කුරක්කම් කවි තමයි. හොඳේ ඒක එහෙම තිබ්බොත් හරිදාවා කුරක්කම් කවි තමයි. මම දැන් දාලා තියෙන අයගේ බලමු. ඔබ මාගතන්නේ ප්‍රශ්න පත්‍ර කියන එකට දාන්න ඇති. මෙයාගේ සමනලය මම මල් පරාගණය කිරීමට උදව් කරමි. පරාගණය කිරීමේ මොකක්ද? ඇලමයි. පරාගණය කියන එකේ නයන මොකද්ද? මූර්තජ වෙන්න ඕන. එනිසා එක ලකුණයි. මේක පරාගණය නෙමෙයි පරාගණය කියලා ලියලා තියෙනවා නේද? පරාගණය. ලකුණු බිංදුවයි. ශිෂ්‍යත්වයේ හොඳට අහගන්න ඕනේ. ශිෂ්‍යත්ව විභාගයේ රචනාව බලන ගුරුතුමා හෝ ගුරුතුමිය ඔබට ලකුණු දීමට කිසිසේත් උත්සාහ කරන්නේ නැහැ. අනිවාර්යෙන් try කරන්නේ වැරදි දෙක හෙව්වා. දැන් මේකේ නම් කෙලින්ම බැලුවා වැරදි දෙක හෙව්වා ගැහුවා වැරදි දෙකට ඉරා ලකුණු බිඳුවයි කියලා දැම්මා. ඒ නිසා ඔබ වැරදි දෙකක් නොකරන තරමට වග බලා ගත යුතුයි. හොඳේ. ඒ නිසා පළවෙනි එකට ලකුණු බිඳුවයි. මම මලින් මලට ගොස් මල් පැණිගොම් මලින් මලට ගොස්. ඕකේ. ලකුණු දෙක. වැරදිනි සමනලගෙන ලියන්න ගැතින මම ලියන්න බෑ. වෙරි සෝරි. ලකුණු බිඳුව මේ රචනාව. සෝරි සෝරි. වැරදි බිඳුවල් මම සමනලේක්නි කියලා ලියන්න ඕන. එහෙමනම් එහෙම තිබ්බොත් මේක හරියට ලකුණු බිඳුව මේ රචනාව බලන්න අවශ්‍ය නැහැ. ලකුණු බිඳුවයි. බිඳුව බිඳුව. හරි. මම රචනා මාතෘකාව බැලුවේ නේ හරියට. right right හොඳයි good. මේම අවබෝධයෙන් ඉන්න එක හරි වටිනවා. සමනලේ. සමනලයා මල් පරාගණයට දායක වෙයි. වචන පහක් පහකට වඩා වැඩි වෙන්න ඕන කියලා තියෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි. ලකුණු බිඳුවයි. වචන පහකට වඩා වැඩි වී යුතු නම් 6න් පටන් අරන් තියෙන නිසා. බිඳුවයි දෙක. සමනලයා පරිසරය සුන්දර කිරීමටද දායක වෙයි. 1යි 2යි 3යි 4යි වෙනම ගන්න පුළුවන් පහයි ආයකහම ඒක ලකුණු දෙකයි. සමනලයා කුමි සතෙක් ලෙස හඳුන්වයි වචන තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5. ඒකට ලකුණු හම්බෙන්නේ නැහැ. ලකුණු ඒකට හම්බෙන්නේ 2යි. ලකුණු 2යි.
ඉන්දු මේක කළු පාටයි. සමනලයාට අලංකාර සියුම් පියාපත් යුගලයක් තිබෙයි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඕකේ ගුඩ්. සමනලයා මල්පැණි බී ජීවත් වන අහිංසක සතෙක් වෙයි. 1යි 2යි රයිට්. ඕකේ හරි. සමනලයා පියඹා යා හැකි කෘමි සතෙක් වෙයි. හරි. ඒ ටික හරිනේ. වැරද්දක් දකින්නේ නැහැ. ලකුණවම තියනවා වගේ. හොඳයි. ඊළඟ ඉන්නේ කෙනා. එයාගේ වචනාව සමනලයා ඊට අලංකාර සතෙක් වේ. 1යි 2යි 1යි 2යි 3යි 4යි 5යි ලකුණු බිඳුවයි. වචන ගන්නෑ. සමනලයා පරාග පෝෂණයට උදව් වෙයි. 1යි 2යි පරාගන පෝෂණය කියන්නේ අපි පරාග පෝෂණය කියලා කියන්නේ. අනිත් එක පෝෂණයේ සායන ඊට පස්සේ නයන් මූර්ධජ වෙන්න ඕන. වචන තියෙන්නේ 5යි ලකුණු බිඳුවයි එක් උඩයකට බිඳුවයි. සමනලයා කුඩා ළමුන්ට බොහෝම කැමැත්තක් දක්වයි. 1යි 2යි 3යි 1යි ලකුණු 2. වචනාවට 2. අපරාධ ලකුණු අඩු කරගන්නේ අවශ්‍ය විදිහට කොන්දේසි ඉටු කරන්නේ නැති නිසා නේද? ඒ නිසා මේ අවබෝධයෙන් කරන්න හොඳේ. හරි මම ඔව් කියන්න. කියන්න මොකද ප්‍රශ්නේ? හෙලෝ ඔබ ළමයි වැරදි නොකර ඉඳගෙන යන්න. ඔබ රචනාව ලියද්දී වචන පහකට වඩා වැඩි වෙන්න ඕන ගොත් පහට වැඩියෙන් කියනවා. ඒක හයෙන් පටන් ගන්න ඕන. උක්තාක්‍යයේ ගලපන්න ඕන. පද බෙදීම විරාම ලකුණු තියෙන ඕන. කාලය මොකද්ද කියලා තීන්දුව කරන්න ඕන. සමනලයා කියන සරල රචනා මාතෘකාවත් හරියට ලියා ගන්න අපහසු නම් ගලපලා ලියන්න આવොත් මොනවා ලියයිද? හොඳේ. උසා ලංකාවේ ළමයි 100ක් ලිව්වොත් 100ට 100න් 90කටම ලකුණු බිඳුවයි හෝ 1යි 2යි තමයි හම්බෙන්නේ. හොඳේ. ඒ නිසා ඔබට ඒක ලකුණු ගන්න ඕන නම් අවබෝධයෙන් ඉන්න. පස්සේ තියෙන්නේ ගුරු 10 දෙනෙක් ඉගැන්වුවොත් 10 දෙනා 10 ආකාරයක තමයි මේක කියන්නේ. ඉතින් අර ආරන්දේ ඇතාගේ හැටි කිව්වා වගේ තමයි. ඉතින් එක එක ගුරුවරුන්ට දැනෙන සිතන හැඟෙන විදිහට තමයි ඔවුන් මේක කියන්නේ. කවුද හරි කියලා තීන්දුව කරන්නවත් බැරි තත්ත්වයක් තියෙනවා ශිෂ්‍යත් විභාගයේ. ඊතරම්ම එක එක අවුරුදු වල එක එක විදිහට තමයි ප්‍රශ්න පත්‍රයේ රචනාව බලන්නේ. ඒ නිසා ඔය කියන සමහර ගුරුවරු සීරු දෙනාම යම් යම් තැන්වලදී යම් යම් මට්ටමකින් හරි වෙන්නත් පුළුවන්. රයිට් වෙන රචනාව කවුරුත් වෙන දාන නැති පාටයි. එන අපි අද සමුගෙන යනවා. එහෙනම් සුබ රාත්‍රිය කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම. ආයුබෝවන්. ආයුබෝවන් සුබ රාත්‍රිය. ආයුබෝවන්. වෙලකම්. ආයුබෝවන්.